එකට හිටපු පාපකාරයයේ මිතුරෝ ටිකක් ටිකක් මෙට මේවගේ කල්පනා කරනවා. පසුගී තිලේ අන්තර්චාලයට පියමං කරනකොට අපි හැමෝටම දැක බලාගන්න පුළුවන් පුළුවන් වන දෙයක් තමයි මෙහහිනි නිින්වහන්සේගේ චායාරූප පෙලක්හු. ඉතින්. මෙවැ චයාරූප එඩිට් කිරීමක් කියල තමයි අපිට දැන් තහවරු වෙලා තියෙන්නේ. ඉතින් කරුණු නොසයා තමන්ගේ ආගමට තමන්ව අදහන ආගමට හෝ මෙහෙණින් වහන්සේ නමකට නින්දා අපාස කරන්න තරම් මිනිස්සු කොච්චර නම් කුරිරුද ඉතින් මේ චායාරූපය සිටින පූජ නිදර්සා සුදම්මදීපනී මෑණියන් වහන්සේ උන්වහසේ තංගල්ල ප්‍රදේශය වැඩවාසය කරන අහිංක සිල්ුවත් මෙහැණින් වහන්සේ නමක් කියල තමයි අපට දෙනගන්න ලැබෙන්නේ ඉතින් පූජ නිදර්ශ සුදම් ධීපන මහණියන් වගේ දම් දිියදාහර කවිබන නම් පෙස්බුක් එකකුන්් එක පෙරේදා කවරුහෝ විසින් හැක් කරලා තිබෙනවා. ඊට පෙරදින පෙරේදා දිනේ මේ එඩිට් කරනලද චායාරූප පෙළ අන්ර්ජාලයට මුදා හර පූච්ච නිදසා සුදම්ම දීපන මැණියන් වහන්සේගේ දම් දිය හර කවිබන නම් පේස්බුක් එකකවන්් එක ඩිලිට් කරලා. හෝ නොපෙන තත්වකට පත් කරලා තියෙනවා මේ මෙහෙනිින් වහන්සේටත් තවත් වෙන කෙනකුටවත් ඒ කවුන්ට් එකට යා නොහැකි තරමට තමයි මේ කරලා තියෙන්නේ ඉතාමත් සංවිධානාත්මකව මේ සිදු කරලා තියෙනවා. වැලන්ටයින් දිනේ දී නිකුත්වන පළමු අසභ්‍ය චාරූප පෙලසේ පෙන්වා ශසනයට මඩගහන්න භාවිතා කර තිබෙනවකි අපිට හොදාකාරම පැහැදිලි. වැලෙන්න්ටයින් දිනේ නිමත්තෙන් ශසනයටට පහරගසන්න හිතා මතාම කර පහත් වැඩක් කියලා තමයි කියන්නේ. පහත්්‍යාව පසුපස සිටින පිරිස අහිංසක මෙහිණින් වහන්සේ නමකගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීම ඇත්තනම බෞද්ධගන අපිට කනගාටු දායකයි. පළමුුවෙන්ම මේ අන්තර්ජාලයට මුද ැරලා යෙන්නේ කිබලා යන්න පිට. කිබුලා යන්න පිටුවේ මිතුරන් අතරේ පමණයි. ඉතින් ඒ මිතුරන් අතරේ හෝමාරු කළ මේ චායාරූපය දැන් දහ ගණින් හෝමාර වෙලා තියෙනවා. මේ පින්තුර වෙල බෙල්ල කොටසසිියුම පරිීක්ෂා කරලා බැලුව ස්කින් ටෝන් එක දෙකක් බව බැලූ බැල්මට අපට වටහගන්න පුළුවන්. ඒ විතරන්න ඔයාලා මේ හොටෝ එක ක්‍රොප් කරලා බලකුහම පින්තුර සංස්කරණය කරන ඕනෑම කෙනෙක්ට වටහගන්න පුළුවන් ඒ මොක . ච නිදර්ශා සුදම දීපිනි ෑනයන් වහන්සේගේ මුහුණේ පැහැදිලිම අපට දැකබලාගන්න පුළුවන් ලබප කැල් දෙකක්. ඒ පින්තරේදී මුහුණ සමේ පැහැ ගැලපීමට යාමයේදී මේ ලප කැලල් දෙක ඒ අයට මඟ හැරීති තිබෙනවා ඉතින් ඔයාල හොඳට කරෝප් කරලා බැලුවත් නොලට බලාගන්නපුළුවන් හනිින් වහන්සේගේ ලප කැලල් දෙක මේ එඩිට් කළ පොටෝවල නැති නැහැයි කියලා. ඉතින් මේ ගී සමාජයේ දරුවකුට මෙවැන්නක් හොත් ඒ දරුවට සහ පවුලටම බලපාන දෙයක් ශාසනය තුළ මෙවැනි පහත් එඩිට් කෘමන්තන කළහොත් ඒ සමස්්‍ය ශවාසනයටම බලපානවා බෞද්ධයන් මෙවැනි පහත් වැඩවලට වහම විරුද්ධ වෙන්න ඕන ඇත. වැරදි කළ කෙනෙක් වුවත් නිවැරදි කර සමාජයේහි පිහිටුහිය හැකි බුද්ධ ශාසනය මේ තැනට ඇද දැමීම සෝච නීය තත්වයකි මේ කරන්නේ සාාසන විරෝධී අයයි දැනගන්නට ඇති පරිදි දැනටමත් දැනටමත් අදාලා අන්ස මෙහිනිින් වහන්සේ විසින් දැනුවත් කල්ලා තිෙනවා කියලා තමයි අපට දැක බලාගන්න පුළුවන් න්නේ ඔයාලා මේ ීඩිය එක ගැන මොකද කියන්නේ ඔයාගේ අදහසඋත් පහලින් කමෙන්්